ශ්‍රීලංකා කණ්ඩායම T20 ලෝක ස්ලන් තරගාවලියේ ආරම්භයේ උනේ හිතා ගන්න බැරි දෙයක්. අපිට විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ වගේම ක්‍රිකට් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ශ්‍රී ලංකා කණ්ඩායම නැමීපියා කණ්ඩායම එක්ක තරගයේ පරාද වීම හිතා ගන්න බැරි දෙයක්. කොහොමාරි දැන් මේ තරගයේ ඉවරයි. අපි ඉදිරි තරග ජයගනි සුපිරි 8 දිනායක සුපිරි 12 වටේට යන එක තමයි වෙන්නේ උනා. ශ්‍රී ලංකා තුංගිරව ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ ඉදිරි තරග වලට උපරිමයේ දීලා කොහොමාරි ඉස්සරහට එන්න කණ්ඩායම සූදානමින් ඉන්නවා කියලා. ඔබ දැක්ක නැමීපියාව එක්ක තරගය කොහොමද ගියේ කියලා අපි ඒක පෙරදුනා. ඒ නිසා අපිට එක්සත් අරාබි එමිල් රාජ්‍ය සමග තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොමාරී අපි ඊළඟ මැච් දෙකම දිනන්න වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේ 100%කට වඩා වැඩි උපරිමයේ දීලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහොම කියන චාමික කියන්නේ තමන්ගේ කණ්ඩායමේ දක්ෂතා ගැන වැඩි අවධානයෙන් ඉන්න ඕන කියලා. අනිත් කණ්ඩායම්වල දක්ෂතා ගැන අහද්දි තමයි චාමික එහෙම උත්තර දීලා තිබුණේ. අපි බලන්නේ අපි සතු වෙන ක්‍රීඩකීන් ගැන. මේ වෙනතෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොඳින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමිල් සහ නෙදර්ලන්ත අතර ඊයේ තිබුණු තරගයත් අවසන් පන්දුවේදී අවසන් වුණේ. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම වෙනස් වෙන දේවල් වෙන ක්‍රීඩාවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු. නැමිබියා කණ්ඩායම එක්ක සෙල්ලම් කළ දවස නරක දවසක් කියලා තමයි චාමික කියන්නේ. නැමිබියා කණ්ඩායම හොඳට සෙල්ලම් කළ එකත් එක්ක අපිට නරක ප්‍රතිඵලයක් ලැබුණා කියලා තමයි චාමික කියන්නේ. ආසියානු කුසලානය ගැන මතක දැන් අතීතයට ගිය එකක් කියලා තමයි චාමික තවදුරටත් කියන්නේ. ඒ විදිහටම ලෝක කුසලානය ගැන හිතන්නේ නැහැ. මොකද දැන් ආසියානු කුසලාන තරගාවලිය ඉවරයි. එය ඉතිහාසයට එකතු වෙලා දැන් අපි ලෝක කුසලානය ගැන සිතන්න ඕන. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ සෙල්ලම් කරන තරග තුන සෙල්ලම් කරන ජිලොන් ක්‍රීඩාංගණය වෙනස්ම තැනක් කියලා තමයි චාමික කියන්නේ. ක්‍රීඩාංගණයත් ගොඩක් වෙනස්. එක පැත්තක් මීටර 57යි, තව පැත්තක් මීටර 55යි. කෙනින් දුරයි. ගොඩක් දේවල් වෙනස්. ඒ නිසා අපි සැලසුම් කරන්න ඕන ඒවත් එක්ක අපි ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා. ඕස්ට්‍රේලියාවට හුරු වෙන්න ක්‍රීඩාංගණය ගැන අදහසක් ගන්න කලින්ම අපේ කණ්ඩායම එක්ක ඕස්ට්‍රේලියාවට ආපු අපේ කණ්ඩායමේ තුන්වෙනි ක්‍රීඩක චාමික කරුණාරත්න ඔය විදිහට තමයි දෙවෙනි තරගයට කලින් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන දෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.